තමාගේ ව්‍යාපාරික කටයුතුවලට අතදිමින් තමාව සමාජයේ යහපත් පුරවැසියෙකු කිරීමට අතදුන් තිරිසන් ගවයෙකු වෙනුවෙන් එම සතා මියගිය දින සිට මේ දක්වා වසර 37ක් තිස්සේ මහා සංඝරත්නයේ නිවසට වැඩමවා දානමය පින්කම් සිදු කරන දුර්ලභ ගණයේ අයෙකු පිළිබඳ පුවතකි මේ. ඔහු නමින් සුඩින් ඇලෙක්සැන්ඩර් කොට්ටාරා මුල්ලේ ඔහු පදිංචිව සිටි. සුනිල් මහතාද මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙකු වුවද ඔහු මේට වසර 45කට පමණ පෙර දුප්පත් අසරණයෙක්ව සිටි බව ඔහු කියා සිටි. ගොන්බැඳි කරත්තෙන් ව්‍යාපාරික දිවියේ ඇරඹ වූ ඔහු අද වාහන රැසක හිමිකරුවෙකු වුවද තමාට සිය අතීතයේ අමතක වී නොමැති බව ඔහු කියා සිටි. තම කරත්තේ බඳින තිරිසන් ගවයාට දිවියෙකු ලෙස සලකා එම සතාට දරුවෙකුසේ ආදරය කළ සුනිල් මහතා එම සතා හැඳින්වූයේ හන්දයා නැමැති සුරතල් නමකිනි. තමාව යහපත් පුරවැසියෙකු හා දානපතියෙකු කිරීමට වෙහිසුණු මෙම ගවයාට තිරිසනුකු ලෙස නම් කිරීමටද අකමැත්තක් දක්වන සුනිල් මහතාගේ ජීවිතයේ වේදනාත්මක දිනය එම සතා මියගිය දිනේ බව ඔහු පවසන්නේ තම දිනෙත් කඳුලින් පුරවාගෙන යයි කිවහොත් කිසියෙකු පිළිනොගන්නවා විය හැකි. හඳයා මියගිය දිනේ තරම් තමා දුක්කු තවත් දිනක් නැතයි කියන සුනිල් එම සතාට පින්පතා එම දේහයට අවසන් කටයුතු හා ආගමික වතාවක් සිදු කිරීමෙන් පසු එදින සිට සෑම වසරකම වසරේ අවසාන පුරපසළොස්වක දිනේ මහා සංඝරත්නයේ නිවසට වැඩමවා පිරිස් සජ්ජායනය කොට ධර්මදේශනා පවත්වා ගම්වාසීන්ගෙන්ද සහය ඇතිව එම සතාට පින් දෙමින් දානමය පින්කම් සිදු කරන අතර 2017 දොළොස්වැනි මාසේ 3 වෙනිදා සිදු කරන්නේ 37 වෙනි පින්කමයි. තම නිවස අසල පිහිටි කොට්ටාරාම මුල්ල ඉසිපතනාරාම විහාරස්ථානයේද එදිනෙම ගවයා වෙනුවෙන් ධර්මදේශනා හා ආගමික වතාවක් සිදු කරන අතර උපාසක උපාසිකාවන්ට හා ගම්වාසීන්ට දානේ බෙදා දී තෑගි බෝවද ලබා දෙන සුනිල් මහතා දහම් පාසල් දරුවන්ටද පොත්පත් බෙදා දෙයි. තමන් දිනපතා හරිහම්බ කරන දේ සුළු මුදලක් දිනපතා ඉතිරි කරමින් මෙම මහා පින්කමට සූදානම් වන සුනිල් ඇලෙක්සැන්ඩර් මහතා රටට දෑයට ආදර්ශවත් අයකි. තමා හැදූ වැඩූ මව්පියන්ට පහරදී ගසා මරා දමන සමාජයක තිරිසන් සතකු වෙනුවෙන් මොහු කරන මේ පුණ්‍ය ක්‍රියාව තම ගමටත් රටටත් මුළු ලොවටත් උතුම් ආදර්ශයක් වී හමාරයි.